දෝෂයක් නිසා තරග තහනමකට ලක් වූ ශ්‍රී ලංකා දඟ පන්දු යවන ක්‍රීඩක අකිල ධනංජයගේ පන්දු යැවීමේ ඉරියව් නිවැරදි බවට අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය මගින් තහවුරු කර තිබෙනවා. ඒ අනුව ඔහු දකුණු අප්‍රිකාව සමග පැවැත්වෙන එක් දින සංචිතයට කැඳවා ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අද නිවේදනය කළා. දැන් තවත් පුවත් පෙළක් කෙටියෙන් දකිමු. රටම කෙටියෙන් පළාත්සභා මැතිවරණය කඩිනම් කරන්නේ මැතිවරණ කොමිසමට නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා අද ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ගොනු කෙරුණා. ඒ සත්‍ය ගවේෂකයෝ සංවිධානය විසින් පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නම් කර ඇත්තේ මැතිවරණ කොමිසමේ සභාපතිවරයා ඇතුළු මැතිවරණ කොමිසමයි. ජනතාවට පළාත්සභා මැතිවරණය ලබා දීමේ අවශ්‍යතාවයේ ලබා දීමේ කටයුත්තර තමයි සත්‍ය ගවේෂකයෝ සංවිධානයේ අපි අද ඒ අදාළ මූල ආරම්භයෙන් තැබුවේ. අගලවත්ත පිඹුරු ප්‍රදේශයේ මද්‍රව්‍ය ජාවාරම් වල සහ කප්පම් ලබා ගැනීම වල නිරත පුද්ගලයන් දෙදෙනෙකු මතුකම පොලිසිය අත්අඩංගුවට ගත්තා. ගල්ලෝවිට කැලෑබද ප්‍රදේශයේ පිහිටි ගල්ගුවාවක සැඟව සිටියේදී අත්අඩංගුවටගත් මොවුන් සතුව තිබී ගිනිඅවි තුනක් පිස්තෝලයක් සහ උණ්ඩ කිහිපයක්ද සොයාගෙන තිබෙනවා. මේ ගවීන් සොරකම් කිරීමට හුරු පිරිසක් මේ පිරිස අත්අඩංගුවට ගැනීමට ගාල්ල පොලිසිය අද සමත් වුණා. අත්අඩංගුවටගත් සිව් දෙනාගෙන් එක් අය ගවීන් සොරකම් කිරීමේ නඩු 10කට චෝදනා ලැබූ කෙනෙක්. කැබිනට් එකේ ඉන්න කොකේන් භාවිත කරන ඇමතිවරු ගැන රංජන් ඇමතිතුමා කියපු දේ ගැන මේ දවස්වල ලොකු කතාබහක් ඇති වෙලා. අද ඒ ගැන එතුමා තවත් කතාවක් කිව්වා. ඒ මොකක්ද කියලා දැනගන්නත් එක්කම දැන් බලමු කියන කතා. කියන කතා. හැමදාමත් පාර්ලිමන්ට් ජෝක්ස්වල රඟපාපු රංජන් රාමනායක ඇමතිතුමා මේ මොහොතේ නම් කියලා තියෙන්නේ ඇත්තක් වගේ කියලා මේ මැති ඇමතිවරුගේ ඇසිරීම දැක්කම හිතෙනවා. මම නම් දන්නේ නැහැ මේකක්. රයික රංජන් රාමනායක ඇමතිතුමා අහන්න ඕනේ. එතුමා මම හිතන්නේ මම දැක්කේ කැබිනට් එකේ හිටපු අමාත්‍යවරු මොකක්දයක් කියලා කිව්වේ. අතිගරු ජනාධිපතිතුමනි රංජන් රාමනායකගේ මේ ගැන රාජ් පොලිසිය ලවා පරීක්ෂා කළා. පුළුවන් නම් මෙන්න මේ කැබිනට් එකේ ඉන්න කුඩු ගහන කොකේන් ගහන ඇමතියෙක් ඉන්නවනම් අල්ලලා මුලින්ම අන්න ඒකව එල්ලන්න. ඔය පිළිබඳව මගේත් මතයක් තියෙනවා. මම ඒක එකපාරම නෑ කියන්නේ. නමුත් චෝදනා කරනවා නම් ඒක ඔප්පු කරන්න ඕනේ කවුරු හරි. මම හිතන්නේ රංජන් ඒක දන්නවා. රංජන් අනාගතයේදී කියපු දවසට ඔවුන්ව කැබිනට් මණ්ඩලයෙන් ඉන්නවනම් එවැනි අයව එලවන්න රංජන් එක්ක මාතෘත්වයෙන් බැඳගන්න. ඉතින් රංජන් රාමනායක මහත්තයා අද කියන දේ නෙවෙයි හෙට කියන්නේ. එතුමා ඉතින් ඔය ෆෝන් එකෙන් කෝල් එකක් අරගෙන හතර වටේ කෑ ගහන්න නැතුව අගමැතිතුමා ගාවට ගිහලා ප්‍රශ්න විසඳ ගත්තා නම් ඉවරනේ. එයාලගේ ආණ්ඩුවනේ. රංජන් රාමනායක මහත්තයා කියන්නේ ඉතින් නාට්‍යින්නේ රඟපාන්නේ. ඒ එතුමා කලාවටත් අගෞරවයක් වෙන විදිහට තමයි දේශපාලනේ. ඒකෙදි මම කිසිම අවස්ථාවක් කිව්වේ නැහැ ඒ කැබිනට් ඇමතිවරු හිටපු අයද ඉන්න අයද පරණ අයද අලුත් අයද දැනුත් ඉන්න අය ඉන්නවා. නම් ටික මාතේ මෙතන තියෙනවා. මම කිව්වම කතානායකතුමා කිව්වා ඔබතුමා ඔබලාගේ නම් තියෙනවද කියලා. මම කිව්වා මං නම් ටික සේරම මං එතුමාට කිව්වා. එදා පාර්ලිමේන්තුවේ හැසිරුණු ආකාරය බලද්දී කුමක් හෝ මද්‍රව්‍යයක් අරන් වෙන්නේ නැති මේ දේ ක්‍රියා ඇති කියලා එතුමාත් විශ්වාස කරනවා කියලා. මම දැන් අද චෙක් කරද්දී බ්ලඩ් රිපෝට් එක ගන්න ගාන ඩ්‍රග්ස් 11කට 4200ක් අය කරනවා. ඉතින් මම මේ රිපෝට් එක අරගෙන මම කතානායකතුමාට බාර දෙනවා. කියන කතා. සූර්යවැව ජනතාව වන අලි ප්‍රශ්නෙන් පීඩා මිදින්නේ කාලෙක ඉඳලා. වන අලින්ගෙන් ප්‍රශ්න එද්දී නිහඬව ඉන්න බලධාරීන් වන අලින්ට ප්‍රශ්න එද්දී කුංචනාද නගන බවට ඒ ප්‍රදේශයේ ජනතාව අද චෝදනා කරනවා. ඒ වන අලි ඝාතන සැකකරු වෙකු අත්අඩංගුවට ගැනීමට වනජීවි නිලධාරීන් ගමට පැමිණි අවස්ථාවේදී. සූර්යවැව කරමැටිය ප්‍රදේශයේදී මේ වන අලියා මිය ගිහින් තිබුණේ වගා ආරක්ෂා කරන්න අනවසරයෙන් ඇදලා තිබුණු විදුලි රැහැනක පැටලිලා. ඒ පිළිබඳව දැනගත් වූ හම්බන්තොට වනජීවී කාර්යාලය නිලධාරීන් එම ස්ථානයට ආවේ අද උදේ. කිසිම රාජකාරියක් නිලධාරියෙක් එන්නේ නැහැ. අලියෙක් මැරුණොත් ඇවිල්ලා අරමිනියාගේ අර තියෙන හෙදි කෑල්ලත් අකුල කියන්නේ නැක්නම් අකුලන් ගියා. වැට වැට කඩලා බිම දාලා තියෙන දවස් 7 යටේ අලිය ඇවිල්ලා හැවට පස්ස තමයි එන්නේ සුදන්නේ. අනවසර විදුලි රැහන් ඇද තිබූ පුද්ගලයාගේ නිවසට ගිය වනජීවී නිලධාරීන් විදුලි රැහන් යෙදීම සඳහා යොදාගෙන තිබූ විද්‍යුත් පරිපථය සිය බාහිරට ගත්තා. ගෙදර ඇත් එකටම මේක සම්බන්ධ කරගන්න. වනජීවී නිලධාරීන් ගම්වාසීන් මේ විදිහට විරෝධය පළ කළේ වගා ආරක්ෂාවට අනවසර විදුලි රැහන් ඇදපු එම පුද්ගලයාව අත්අඩංගුවට ගැනීමට ගිය වෙලාවයි. අලි බාර ඉන්නේ අපටද ඔබතුමාටද? දැන් අත්තරම අලි අපේ කියලාද කියන්නේ? දැන් ඔයාලා තමයි. පාටි එතකොට කරන්ට් රටක් තියෙනවා නම් ස්ථිර කරන්ට් රටක්.
එතකොට ඔබතුමා ලාලි බලා ගන්න නම් ඉන්නේ. ඔව්. එතකොට දැන් මේ මේ කරන්ට් එකෙන් මෙහා පැත්තට පෑන්නා පහේ දැන් අපිද ඔක්කොම කරන්න ඕන. අපිද හිරේ ඉන්නවා. අපිද දැන් මේව ගෙවන්න ඕන. හරි පැහැදිලි කරලා කතා කියන්න. දැන් ඔයා විදුලි වැටක් තියෙනවනේ මෙතන. මේ විදුලි වැට තිබුණ වැඩක් තියෙනවද මේ කැලාවත් තියෙදි? කෙසේ වෙතත් මෙම කොටසේ වගා කරන සියලුම ගොවීන්ට එරෙහිව නඩු පැවරීමේ එකඟතාව මතයි අනවසර විදුලි රැහෙන් ඇදපු පුද්ගලයා රැගෙන යන්න වනජීවි නිලධාරීන්ට ගම්වාසීන් ඉඩ ලබා දුන්නේ. මෙයා දීලා තියෙන්නේ ගොවි සංවිධානයේ සම්පූර්ණ කුපුරු ටික ආරක්ෂා කරන්න. නමුත් මෙයා ගෙදරින් විදුලිය දීලා තියෙනවා. ඉතින් විදුලිය දීපේ කරාගෙන තමයි අපි ප්‍රකාශ ගන්න ඕනේ. ප්‍රකාශ ගනිද්දී මෙයා තටහන් දෙයි කොහොමද විදුලිය දුන්නේ කියලා. අපි දැනට ඔබෙන් සමුගෙන යනවා. ජලි හමුවීම රාත්‍රියේ 10:30ට ඔබට සුබ රාත්‍රියක්.